ප්‍රියංව දා අපි මම හිතනවා අපි සියලු දෙනා වෙනම ලෝකයකට ගෙනිච්ච කියලා මේ මට දැනුණ විදිහට මේක හින්දි චිත්‍රපට හෝ එවැනි ගීයක් නෙවෙයි හින්දියානු ජන සංගීතයේ ආශ්‍රයෙන් නිර්මාණය වෙච්ච හොඳ ලස්සන ගීත ඒකේ මම හිතනවා එක එක ක්‍රම කීපයක් ඇතුළත් වෙලා තිබ්බා මේ අපුඩි ගහන එක ඒ වගේම මේ මෙතන මම හිතනවා මේ ගීතයට සුදුසු විදිහට ඇඳුම් නිර්මාණය කරගෙන තියෙනවා ඒ දේශීය විදිහට ඔබගේ හැඟීම් ප්‍රකාශන මුහුණේ එක්ස්ප්‍රෙෂන්ස් ඒ ඔක්කොම සම්පූර්ණයෙන් ගත්තාම මම හිතනවා මේ ඉදිරිපත් කිරීම ඉතාම අංග සම්පූර්ණ ඉදිරිපත් කිරීම ඉතාම සාර්ථකයි ඔබට සුපතනවා මම යන්වදා ඔබ ඔබගේ කටහඬේ මිම්ම හොඳින් තේරුම් අරගෙන තියෙනවා ඒ තේරුම් ගැනීම තුලින් තමයි ඔබ සූක්ෂම විදිහට ඔබට ගැළපෙන ගීත තෝරාගන්නේ බොහෝමයක් දෙනා ඔවැනි ගීත තෝරාගන්නේ නැහැ ඔබට තීක්ෂණ බුද්ධියක් තියෙනවා ඒකයි ඔගේ ඔවැනි ගීත තෝරාගන්නේ වෙනස් ගීත සාමාන්‍යයෙන් තරඟයකට ගායනා කරන ඉතාම වෙනස් ගීතයක් ඇත්තෙන්ම මා ගල් ගැහි බලාගෙන සිටියා ඔබගේ ගායනය ඔබ ඉතා හොඳින් ගායනා කරා සුළු මොහොතකට ඉන්දියාවට ගියා වගේ දැනුණා ඔබට සුබ පතනවා බොහොම ස්තුතියි අත්‍යවම දනංජි ප්‍රියම්බදා මේ විදිහට ඇඳගෙන එහෙට මෙහෙට දුවනකොට මම හිතුවා අද මොකක් හරි පත්තු කරයි කියලා. ඇත්තටම ප්‍රියම්බදාගේ මේ මේ මේක තමයි විශේෂත්වය. විකල්ප මාර්ගයන් තෝරා ගැනීම තමන්ගේ තමන්ට. ඈට හොඳ තීක්ෂණ බුද්ධියක් තියෙන තරඟකරුවෙක්. ඈට ලොකු ගමනක් ඉස්සරහට යන්න තියෙනවා ඒක මට විශ්වාසයි. ඇයිගේ මේ තෝරා ගැනීම තුළ තමයි ඇගේ ජයග්‍රහණය තියෙන්නේ. ඇය පළවෙනිම ඇය හඳුනගෙන තිනවා ප්‍රියම්වදාව කියන්නේ කවුද කියන එක. එතකොට ප්‍රියම්වදාට කරන්න පුළුවන් මොනවද? ප්‍රියම්වදාගේ තියෙන පැත්ත මොකද්ද කියන එක හොඳට අඳුනගෙන ඉතාමත් සාර්ථකව මේ තරඟාවලිය ඉදිරියට යන තරඟකාරී තරඟකාරියක්. හදවතින්ම සුපතනවා. බොහොම ස්තුතියි. ලස්සන සංගීත මහත්මිය මම හිතන්නේ මේ ගීතේ වෙනත් ගීතවලට වඩා වෙනස් වෙන තවත් අවස්ථාවක් තමයි මෙහි පැහැදිලි. එහෙම නැත්නම් පිළිසිදු හින්දි භාෂාව තමයි තිබෙන්නේ. මම හිතන්නේ උරුදු සහ එහෙම මිශ්‍රණයක් නැහැ. මේ වේදිකාව තුළ මේ ගීතයට අදාළ වෙන රංගනයකුත් අපදුටුව ඔබතුමිට මොකද දෙන්නේ මේ සමස්ත අත්දැකීමගෙන ඉස්ලාම මට අහන්න ඕනේ ප්‍රියම්වදාගෙන් ඇයි ඔයා මේ වගේ ගීතයක් තෝරගත්තේ මිස් මම ඇත්තටම මේ ගීතය ඇහුව දවසේ ඉඳලා කොහේ හෝ තැනක කියන්නේ මට මේ වගේ ගීතයක් ගායනා කරන්න ලැබෙනවා නම් කියලා හිතමින් තමයි හිටියේ. ඉතින් ඒත් එක්ක තමයි මේ ශ්‍රී ලංකන් ලයිෆ් මේ මට මෙහෙම මේ හින්දි ගීත කියන්නේ කියලා මෙහෙන් කිව්වේ. ඉතින් ඒ නිසා මම හිතුවා මේ ගීතේ මම ගායනා කරන්න ඕනේ කියලා. මොකද මම එහෙම ඇහුවේ ධනංජය මේ කෛලාශ් කියන ගායකයා උත්පත්තියෙන්ම මේ ජන සංගීතේ ෆෝක් මියුසික් කියන ඒ ට්‍රෙඩිෂන් එක උරුම කරගෙන ආපු ගායකයෙක්. පසු කාලීනව ඔහු ශාස්ත්‍රීය සංගීතයේ හොඳට ප්‍රගුණ කරා කුමාර් ගාන්ධාර්ව කියන සුප්‍රසිද්ධ ශාස්ත්‍රීය ගායකයා යටතේ. ඒ ඔහුට හිමි කටහඬ බොහොම ඉහළ ස්වර පරාසයක් දිව යන කටහඬක්. ඔහු උට පහළ ස්වර ගයන්න පහළ ස්වර වලින් ගයන්න දැන් ભારතයේ නොයෙකුත් කටහඬවල් තිබෙනවා. ඒ කටහඬේ හැටියට තමයි ගායන ශෛලිය තෝරගන්නේ. දැන් ඔය ගීතේ තිබෙනවා ෆෝක් ගතිය. මේ කියන්නේ මේ මේ ජන සංගීත. ඊළඟට කව්වාලි කියලා ශෛලියක් තියෙනවා. කව්වාලි ශෛලිය. ඊළඟට පොඩි ගසල් ගතියකුත් තියෙනවා. ওই හැම එකම මිශ්‍ර වෙලා තමයි ওই ගීතය සකස් වෙලා තියෙන්නේ කියලා මට හිතෙනවා. එතකොට මට තියෙන පුදුමේ මේකයි. දැන් ওই ගායකයා බොහොම ඉහළින් ගයන්නේ ওই ගීතය. දැන් ප්‍රියංවදාගේ ස්වර පරාසය බොහොම පහළින් යන ටිකක් ගැඹුරු කටහඬක් ප්‍රියංවදාට තියෙන්නේ. නමුත් ඒ පහළ ස්වර ඔස්සේ පහළ ස්වර වලින් ගයන කටහඬක් වුණාට හරි නම්‍යශීලී. ඒ ස්වර පරාසය ඔස්සේ ඇයට සෑහෙන වැඩ කොටසක් කරන්න පුළුවන්. සමහරුන්ගේ අදහසක් තියෙනවා හයි පිච් සිංග් කරන අය තමයි හොඳ ක්වොලිටි වොයිස් කියලා. නෑ එහෙම එකක් නැහැ. දැන් ප්‍රියංවදා ඒක තමයි කියන්නේ ප්‍රියංවදා හරි සූක්ෂමයි. ඒක තියෙන්නට ඕනේ තරංගයකදී මම හිතන්නේ. ඒ තැනට සුදුසු විදියට ඇය ඇගේ දැන් ඔහු හයි පිච් එකෙන් ගායනා කර ඒක ප්‍රියංවදා
लो पिच गायन करे ओके हाई नोट ओह गायानी इतिहामात्म अपूर्व।